අපි දැන් ශ්‍රීලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සහ T20 තරගාවලියක් ජනවාරි මාසයේදී ඉතින් මේ සඳහා යාමට නියමිත T20 සහ එක්දින සංචිත මීට කලින් නම් කරලා තිබගල අපි වීඩියෝස් කියලාවා. ඉතින් මේ ගැන ගොඩක් දේවල් කතා කරා, ඉන්න ක්‍රීඩකයෝ කවුද නැති ක්‍රීඩකයෝ කවුද කියලා. නමුත් මේ සංචිතය අද වෙන තාක් කල් අප්‍රූව් කරලා නැහැ, ඒකෙන් අනුමැතිය ලැබිලා නැහැ ක්‍රීඩා අමාත්‍යාංශයෙන්. ඉතින් අපිට මතකයි මෙවන් සිදුවීමක් සිද්ධ වුණා අෆ්ගනිස්තාන තරගාවලියට සහභාගී වුණ ඒ සංචිතයටත්. ඉතින් ඒකට හේතුව තමයි ඒ වෙලාවේදී ඇයි චාමික කරුණාරත්න වගේ ක්‍රීඩකෙක් එක්දින ජාත්‍යන්තර තරගවලින් අයින් කළේ කියන ප්‍රශ්නය තමයි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නැගුවේ. ඉතින් දැන් නැවතත් ඒ ප්‍රශ්නයම ඇහිලා තියෙනවා, ඒ වගේම ප්‍රශ්නයක් ඇහිලා තියෙනවා මෙවර ඒ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ මේ නවක ක්‍රීඩක වියස්කාන්ත. ඉතින් අපි දැක්කහු ජෆ්න කිංස් කණ්ඩායම වෙනුවෙන් වියස්කාන්ත ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඔහු කටුළු 13ක් ලබා ගත්තා එල්පීඑල් තරගාවලියේදී. ඉතින් දැන් අමාත්‍යාංශයෙන් අහන ප්‍රශ්නය තමයි එවැනි දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්ව ඇයි කණ්ඩායමෙන් එළියේ තියලා ජෙෆ්රි වැන්ඩර්සේ වගේ ක්‍රීඩකයෙක් නැවතත් සංජීතයේ තියාගෙන ඉන්න කියන ප්‍රශ්නය තමයි අහලා තියෙන. ඉතින් අපි දන්නවා ජෙෆ්රි වැන්ඩර්සෙත් ගිය වසරේ තරමක් හොඳට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. සාමාන්‍ය ජෙෆ්රි වැන්ඩර්සේට සමහර ප්‍රේක්ෂකයන් තරම් කැමැත්තක් දක්වන්නේ. නමුත් අපි ඔහුගේ පර්ෆෝමන්ස් ගත්තොත් එහෙම ඔහු ගිය වසරේ විශේෂයෙන්ම හොඳින් පර්ෆෝම් කරලා තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් මෙතෙන්දි ක්‍රීඩා අමාත්‍යාංශ දිගින් දිගට වහන ප්‍රශ්න තමයි ඇයි මේ වියස්කන්ත් කියන ක්‍රීඩිකාව ගන්න නැත්තේ, ඔහුගේ පර්ෆෝමන්ස් මෙච්චර හොඳට කරලාද කියලා. ඉතින් අද ෆ්‍රයිඩේ කියන්නේ සිකුරාදා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා බලා යෑමට නියමිතව තියෙන. ඉතින් කෙසේ වෙතත් මේ වෙනකන් මේ සංචිතේ හරියටම නම් කළා නැහැ කියලා අද දිනේ මාබින් පොත්පත් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේක මම දැන් ශ්‍රී ලංකාවට එතරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද කණ්ඩායමක් සාමාන්‍යයෙන් ප්‍රිපෙයාර් වෙනකොට ඉන්දියා වගේ ලොකු තරගාවලියකට ඉතාමත් වැදගත් සියලුම ක්‍රීඩකයන් එකට එකතු වෙලා මුලින්දම ප්ලෑන් කරන එක. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වුණාම ප්ලෑනින්වත් හරියට කරන්න බෑ. මොකද නායකය වශයෙන් දසුන් දන්නේත් නැහැ කවුද ඔගේ ඊළඟට ඉන්න දඟපන්දු යන්න වියස්කාන්ද වැන්ඩසේද. ඉතින් අමාත්‍යාංශයත් මේකට මම හිතන්නේ මැදිහත් වීම තරමක් දුරට වැඩි කියලා හිතනවා. මොකද දිගින් දිගට මේක කරොත් එහෙම උන්ට තහනමකට ලක් වෙනවත් පුළුවන්. මොකද මීට කලින් අපි දැක්ක ක්‍රිකට් ආයතනය ඔවුන්ව ෆෝමලි කම්ප්ලයින්ට් කරලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය. ඉතින් අපි බලාගෙන ඉමු හරියටම මේ සංචිතය කොයි විදිහෙන්